කෞටික කියන නිකාය පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන් ද අපේ ස්වාමීන් වහන්ස? අවසරයි. තෙරුවන් සරණයි හැම දෙනාටම. ඇත්තටම අපි දැන් කරගෙන ආපු වැඩසටහන් වලදී අපි මුලින්ම කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුණේ කියලා කතා කරා. ඊළඟට එයින් මහා සංඝික කියන නිකාය රජගහ නුවරින් උතුරු දිශාවට, නැත්නම් උතුරු ඉන්දියාවේ හරියටම කිව්වොත් වයඹ වගේ දිශාවකට සංක්‍රමණය වුණා. එතනදී ඔවුන් ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට කැඩී ගියා. එකක් තමයි ඒක විවහාරිකයන්, ඊට පස්සේ කෞකුටිකයන්, ඊළඟට ලෝකෝත්තරවාදීන්. ඒ වගේම ඔවුන්ගෙන් පසුව ඒ පිරිසෙන් බහුශ්‍රුතීය කියන පිරිසත්, ප්‍රඥප්තිවාදීන් කියන පිරිසත් කැඩියාව. ඉතින් ওই විදිහට ඒක කොටස් පහකට කැඩුනා කියලා අපි සඳහන් කරනවා. ඒකෙන් අපි කලින් වතාවේ ඒක විවහාරිකයන් ගැන, ඒ කියන්නේ මුළු බුද්ධ දේශනාවම එකම අර්ථයක් තියෙනවා කියන එකත්, චතුරාර්ය සත්‍ය ආදී ධර්මයන් එකම නුවණකින් අවබෝධ කරගන්නවා කියන එකත් ඒ කරපු ඒ නිකාය ගැන සාකච්ඡා කරා. ඒ වගේම ඔවුන්ට අනුව අපේ සාමාන්‍ය හිතට අමතරව පාරිශුද්ධ හිතකුත් පවතිනවා. ඒ කියන්නේ හිත දෙකක්වර පවතින බවත් අපි සාකච්ඡාවට ගත්තා. එතකොට ඒක ථේරවාදයට වෙනස් අදහස් දරන අදහසක් තමයි එතන තිබුණේ. නමුත් අපි දන්නවා, අපි ඉඳත් කතා කරා, සමහර විශේෂයෙන්ම තායිලන්තේ තියෙන සමහර ආරණ්‍යවාසී සම්ප්‍රදායන්වල ඒ තව හිතක්, ඒ කියන්නේ ප්‍රභාෂර හිතක් කියලා එකක් ගැන කතා කළා. ඒ හිත මතු කර ගැනීම තමයි අරිහත්ත්වය කියලා සාකච්ඡා කරන දේශනා ථේරවාද භික්ෂුන් වහන්සේලා අතර පවා අද දක්වා පවතිනවා. ථේරවාදයට වෙනස් අදහස් ථේරවාදීන් අතර පවතින යුගයක්. අපි අද කෞකුටික කියන නිකාය ගැන අදහස් යොමු කරොත්, කෞකුටික කියන එක සමහර තැන්වල ගෝකුලික කියලා හඳුන්වලා තියෙනවා. සමහරු ඒ ගෝකුලික සහ කෞකුටික නිකාය දෙකක් ලෙස දක්වලා තියෙනවා. සමහර ඉතිහාසඥයෝ එකක් ලෙස දක්වන්නේ. අපිට තොරතුරු හරි අඩුයි මේ නිකායන් සම්බන්ධයෙන්. එතකොට පරමාර්ථ කියන භික්ෂුන් වහන්සේ, ඉන්දියානු ජාතික භික්ෂුන් වහන්සේ අතීතයේ වාසය කරපු උන්වහන්සේගෙන් තමයි අපිට ඔය ගෝකුලික ආදී උන්වහන්සේගේ පොතේ හැටියට ගෝකුලික ලෙසයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි කෞකුටික කියන නමත් අනෙක් පොත්වල වැඩි වැඩියෙන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ කෞකුටික කියන එකට පිළිබඳව අර්ථ කිහිපයක් දීලා තියෙනවා. එකක් තමයි ඔවුන් මේ කුකුල කියන පර්වතය ඇසුරු කරන් වාසය කරපු ස්වාමීන් වහන්සේලා පිරිසක් නිසා ඒ කුකුල කියන පර්වතය තුළින් කුකුල කියන වශයෙන් නමක් ඇවිල්ලා ඒක කෞකුටික ආදී ලෙස පරිවර්තනය වුණා කියලා අදහසක් තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ සංකේතය කුකුලෙක් වුණා කියලත්, ඒ කියන්නේ ඒ නිකායට සංකේතයක් තිබිලා තියෙනවා. ඒක කුකුලෙක් ලෙස තිබුණා කියලත්, කුක්කුටනේ, කුක්කුට කියලා කියන්නේ කුකුලනේ පාලි. එහෙමයි ස්වාමීන් වහන්ස. කුකුට කියන සතාගෙන් කෞකුටික කියන වචනේ හැදුණා කියලත් සමහර අදහසක් තියෙනවා. ඒ වගේම තව එකක් තමයි ඔවුන්ට කුක්කුල කියලත්, කුක්කුලක කියලා නිකායක් ලෙස අපේ පාලියේ දැක්වෙනවා. කතා වස්තුව අපිට හම්බ වෙනවා මේ කුක්කුල කතා කියලා කතා ප්‍රවෘත්තිය. ඒ කුක්කුල කතා කියන එකේ තේරුම තමයි මේ ඔය ආදිත්ත පරියාය සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා බුදුරජාණන් වහන්සේ. දැන් ඔය ධම්මචක්කප්පවත්තන සූත්‍රයට පස්සේ දේශනා කරේ අනත්ත ලක්ෂණ සූත්‍රය නේද? තොරතුරු අනුව තියෙන්නේ අනත්ත ලක්ෂණ සූත්‍රය. ඊට පස්සේ අපිට හම්බ වෙන ප්‍රධානම සූත්‍ර දේශනාව තමයි පිළිවෙලින් ගත්තම, ඉතිහාසය වශයෙන් ගත්තම ආදිත්ත පරියාය කියන සූත්‍රය. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක දේශනා කරන්නේ තුම්බෑ ජටිලයන් ප්‍රධාන භික්ෂුන් වහන්සේලා දහසක් නමකට ගාශීෂයේ දේශනා කරන්නේ. ඒක ශ්‍රමණය කළා ඒ සියලු දෙනාම අරිහත්ත්වයේ සාක්ෂාත් කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සියලුම ලෞකික ධර්මයෝ ජාති ජරා ව්‍යාධි මරණ ආදී වූ ගිනි වලින්, රාග දෝෂ මෝහ ආදී ගිනි වලින් 11 ගින්නකින් දැවෙමින් තැවෙමින් තියෙන්නේ කියලා දේශනා කරනවා ආදිත්ත පරියාය සූත්‍රයේ. ඉතින් ඒ සූත්‍රයට අනුව අපේ ථේරවාදීන්ගේ හැටියට ඒක මේ ජාති ජරා ව්‍යාධි කියන ඒ ප්‍රශ්න වලින් දුක් වලින් වෙලිලා ඒ වලට මැදි වෙලා තියෙන එක තමයි අදහස් කරලා තියෙන්නේ. ඒ වගේම අපේ හිතේ හටගන රාග දෝෂ මෝහ වලින් මේ ලෞකික ධර්මව අල්ලගන්න නිසා මේ ධර්මය සියල්ලක්ම 11 ගින්නකින් වෙලිලා පිච්චිමින් තියෙන කෙනෙක් තමයි අදහස් කරලා තියෙන්නේ. නමුත් මේ ආදිත්ත පරියාය වදිගේ සූත්‍ර අරගෙන මේ කෞකුටික කියන නිකාය අදහස් කරලා තියෙනවා සියලු පරමාර්ථ ධර්මයේ සැබවින්ම අර ගිනිගෙන දැවෙන අඟුරු වගේ කියලා. ඒ කියන්නේ සැබවින්ම ඒවයි තියෙනවා මූල ස්වභාවය ගත්තම අපට නොපෙනෙන නමුත් ඒ ගිනි ගන්නා වූ ගතියක් ඒවල තියෙනවා කියලා අර්ථකථනය කරලා තියෙනවා. දැන් බලන්න එකම සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරා මුළු ලෞකික ධර්ම සියල්ලක්ම 11 ගින්නකින් ගිනි ගන්නවා කියලා. ගිනිගෙන දැවෙනවා කියලා. එතකොට ඒකෙන් වුණ අර්ථකථනය කරා මේක ඇත්තටම මේ ගිනි වගේ යම් කිසි ස්වභාවයක් මේකේ තියෙනවා මේ පරමාර්ථ ධර්මවල බුද්ධ දේශනාවේ හැටියට කියලා. නමුත් ථේරවාදීන් එක අර්ථකථනය කරේ හිම නෙවෙයි. ඒ ධර්මයේ ඉපදලා බිඳෙන නිසා, විනාශ වෙන නිසා, ඒ වගේම සුඛ වේදනාව කියන එකක් තියෙනවානේ. ඒක ඉෂ්ටයිනේ, කාන්තයිනේ. නමුත් ඒකේ තියෙන ප්‍රශ්න තමයි ඉපදලා බිඳෙනවනේ, විනාශ වෙනවනේ, දුක් ගෙන දෙනවනේ. ඒ නිසා ථේරවාදීන් මේ ඒ කතාවට සම්පූර්ණයෙන් විරුද්ධයි. මේවා මේ දුකයි කියලා අදහස් කරේ ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ ආදී පදනම් කරගෙන මිසක් මේ ධර්මවල නැහැ ඔය කියන නාම ධර්මවල එහෙම නැහැ ඔය කියන ගිනිගත් බව.
ඒ නිසා වගේ අදහසක් ඔය නිකාය සතුව තිබිලා තියෙන කතාවස්තුවේ දෙවෙනි වර්ගයේ අටවෙනි කතාව දෙවෙනි වර්ගයේ අටවෙනි කතාව ලෙස අපිට හම් වෙන කුක්කුල කතා කියලා. ඊට පස්සේ මේ නිකාය තිබිච්ච තවත් වැදගත් දෙයක් තමයි ඔවුන් මේ පොත්වල දැක්වෙන හැටියට අභිධර්ම පිටකයේ සම්පූර්ණයෙන් පිළිගන්නවා. ඒක තමයි වැදගත් පිටකයේ ලෙස හඳුන්වලා තියෙනවා. මොකද මහා සංගීතයන් අභිධර්ම ප්‍රතික්ෂේප කරා කියලා අපිට දීපවංශ දැක්වෙනවා. නමුත් මේ ඔවුන්ගෙන් බිඳිලාපු මේ කවුකුටිකයන් මේ අභිධර්ම පිළිගත්තා කියන එකක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ සැබෑ බුද්ධ වචනේ තියෙන අභිධර්මයේ කියන එකත් අදහස් කරලා තියෙනවා. ඒ වගේම සත්‍යාබෝධය සිද්ධ කරන්නේ තර්කයෙන්, තර්කානුකූලව. ඒ නිසා ක්‍රමානුකූලව අධ්‍යාපනයේදීම, ඒ කියන්නේ කටපාඩම් ආදී කිරීම තුළින් අධ්‍යාපනයේදීම, ඒ වගේම ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණය, ඒ වගේම සීල සමාදානය ආදී නිවන් දැකීමට අවශ්‍ය නැහැ කියන එක ඔවුන්ගේ අදහසක් වෙලා තියෙනවා. ඒ නිසා මේක ටිකක් වෙනස් මත දරපු නිකායක් තේරවාදයට වඩා. ඉතින් ඕක පෞරාණික, ඕකත් පෞර ඒක විවහාරිකයන් වගේම පුරාණ නිකායක්, බෞද්ධ නිකායක්. ප්‍රධාන බෙදීමෙන් පස්සේ මහා සාංගිකයන්ගෙන් කැඩිලා ආපු නිකායක් ලෙසයි ඕන අර්ථකථනය කරලා තියෙන්නේ.